දවසක් හැමෝටම මම කද්දා හැබැයි ගොඩ් මැස් ක්‍රමය ගණිත ගැටුම් විසඳන ගොඩ් මැස් ක්‍රමය කියලා මොකද්ද ක මේ සුළු කිරීමේ ක්‍රියාපටිපාටි අන්නේ උදාහරණ පහක් කර සුළු කරන්න මෙන්න මේක යොදාගත්තොත් විතරව ගාන හරියම උත්තරේ ගන්න ගොඩක් කරලා මේක භාග සංඛ්‍යා වල තමයි යොදාගන්න මම කියලා දෙනවා ගොඩ් මැස් කියන්නේ මොකක්ද කියලා ගොඩ් මැස් එතකොට මෙන්න මේකේ අකුරතියම මෙන්න අකුර වලින් එක එක ඒවා කියන්නේ සුළු කරන පිළිවෙල තමයි කියන්නේ. පළවෙනිගේ B කියන්නේ බෑකඩ්ස්. ඒ කියන්නේ වරහන්. මේ වරහන් තමයි වරහන් දැක්කොත් ඒක තමයි මුලින්ම සුළු කරන්න ඕනේ. මෙන්න මෙතන කියන ඔෆ්. ඔෆ් කියන්නේ ඉන්න අකුරද කියන්නේ. අන්න ඒකෙන් තිබ්බ සුළු කිරීම කරන්න. ඊපස්සේ මෙතන D. ඩිවිෂන් බෙදීම. මෙතන මල්ටිප්ලිකේෂන් ගුණ කිරීම. මෙතන ඇඩිෂන් එකතු කිරීම. මෙන්න මෙතන දේවා සබ්ස්ට්‍රැක්ෂන් අඩු කිරීම. එතන මම මේක මතකදයක් බොඩ් මැස් විදිහින්නේ 1 බෙගුවේ. 1 1 කියන වරහන් කෙනෙක්ගේ වයනම ගත්තා. මම කියන්නේ මෙන්න මේ දෙවෙනිට O එකේ 1 බෙගු A. තොර වල දෙවෙනි මතකදයක් ගත්තා මේ. නැත්නම් බොඩ් මැස් කියලා මතකදයක් තවලන්න ඒක සිංගල දේරු මතකදයක් ගත්තා ඒත් ඉතින්. හරි. මෙන්න මේ වගේ බාල සංඛ්‍යාව මෙන්න මේ වරහන් ගුණකිරීම එකතු කිරීම ඔක්කොම තිබ්බත් කව සොළු කරන්න කියලා මේ වල හරි එකයි හොයාගන්න මම අන්න ඒක නම් මේ බොඩ් මැස් ක්‍රමයේ තියෙනවා. ඒත් මේ බොඩ් මැස් ක්‍රමයේ පාවිච්චි කරන සංඛ්‍යා වලින් උත්තරේ ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි දැන් සංඛ්‍යා බාල සංඛ්‍යා සොළු කරන විදිහට ගිහිල්ලා බලමු. මෙන්න මේක අපි හොඳට හයිඩ්‍රෝ යදාගන්න කියලා. හරි බලන්න මොනවද ගණන් දෙකක් විඳගත්තා. මේ ගණන් දෙක අපි බොඩ් මැස් එක ගන්න 1 බෙගුවේ කොහොමද යදාගන්න සොළු කරන්න කියලා බලමු. අපෙන් ලේසි සල්ල කරගත්ත විතර. හරිද? තව දැන් මෙතන වරහන් තාම දෙන මේ වරහන් සුළු කරලා ඉන්නවා. හරිද? මම පොදු කරගෙන 12 ගමු. එතකොට 4 12 වෙන තුනෙන් ගොඩ වෙනවා. එතකොට 11 ඉන්න එක සිදීම තුනෙන් 4. හරි. එතකොට වරහන් දෙක සුළු කරනවා ළඟයි. මෙන්න මෙතන ඉන්නේ 1 බෙකු A. තාමත් සුළු කරේ නැහැ. හරිද? මෙතන කියන්නේ 12 14යි කියලා. ඒකට විතර සුළු කරන්න පුළුවන්ද? මම සුළු කරන කලින් කරන්නේ මෙහෙම. කියලා දෙනවා බේසි. මෙදීම 7 පොද. දැන් අපි ඊළඟ මොකක් සුළු කරන්නේ? 1 බෙදීම ගුණ කිරීම. බෙදීම තියෙනකම සුළු කරන්න. එතකොට මෙන්න මේකට බෙදීම තියෙන මෙන්න මේ කොටස. අන්න ඒක සුළු කරලා ඉතින් ප්‍රශ්නයක් නැහැ. කොහොමද ඒකම සුළු කරලා ඉන්නවනේ? මම ඒක පොඩ්ඩක් කඩේකින් වරහන වගේ දාලා ඉන්නේ ඒක සුළු කරන වෙලාව කියලා. එතකොට බෙදීම මොකද කරන්නේ? ගුණ කිරීම කරලා උඩයට මාරු කරන දෙවෙනි පදේ. බෙදීම ගුණ කිරීම කරලා උඩයට මාරු කරන දෙවෙනි පදේ. හරි. දැන් ඔක්කොම ගුණ කිරීම දෙන්නේ. ඔව්. එතකොට මේ ඔක්කොම ටික අපිට ගවාර සුළු කරන්න පුළුවන් නේද? දැන් අපි සුළු කරන්න ගමුද? මේ වගේ භාග තිබ්බනම් උඩ සංඛ්‍යා හරි යට සංඛ්‍යා හරි සුළු කරන ඒවා ටික සුළු කරලා ඉන්නවා. බලන්න මේ 7යි මේ 14 4 සුළු වෙනවා උඩ දෙකක් වෙනවා. මේ 3යි මේ 3යි සුළු වෙනවා. ආය මේ 8යි මේ 12යි 4 සුළු කරත් එහෙම 3ක් වෙනවා. අර දෙවල දෙක 4යි 4යි 3ක් නැත්නම් 3යි 4ක් කරනවා උත්තරේ කියන්නේ. මම හිතනවා ඔයාලට ඒක තේරුම් ගන්න. මොකද කරේ අපි මුලින්ම වරහන සුළු කරලා හිටියේ නේද? මොකද? ඒක තමයි මුල්ම පියවර. නැත්තම් බෙදීම හරි ගුණ කිරීම හරි කරන්න බෑ. මොකද පොඩ්මස් ක්‍රමය වරහන මුලින් තියෙනවා. ඒ කියන්නේ වරහන් අයිති කොටස මුලින්ම සුළු කරන්නේ ඉඳලා ඊට පස්සේ
එතන ටික සුළු කරා. හරි. මේකත් බලමු අපි. බලන්න මේක වරහලක් තියෙනවා. ආ මෙතන බෙදීමක් තියෙනවා. අපි මේක ගන්න තියෙන විදිහ බෙදාගෙන මුලින්ම බෙදීම කරන්නේ එහෙම කරන්නේ. අපි මුලින්ම වරහන දම සුළු කරලා ඉන්න ඕනේ. මම මේ මේ බාරගෙන සුළු කරගෙන තුනක් අත 12 12 3 15යි. අතරින් 15 දෙදීම මේක සුළු කරනවා. දෙවල් දෙක අතරයි අතරගෙන 5යි. එකෙන් 5 දෙක 12යි 14යි 7යි. හරි. තමයි සුළු වෙන්නේ ඉවරනේ. එතකොට පොදු කරයක් ගන්න අතර 10යි 13. සරි. 10යි 14. මොකද මම මෙතන හතර කරගෙන උඩයට දෙකම දෙකෙන් ගුණ කරන්න ඕනේ. ඒකින් තමයි මෙහෙම වෙන්නේ. හරි. 5 වෙන විදිහට 4 දෙදීම මම මේක දැන් තනතර ගන්නවා. 23 දෙදීම 4. उत्तर शुभ दिवस।